ඒක තමයි winch එක. winch එක කියන්නේ ටිකක් භයානක දෙයක්. මෙහෙම අල්ලගන්න එපා. ආ දැන් මේ ඉලෙක්ට්‍රික් winch එක ගැන මම කියන්නේ කිව්වේ මේ කඩාගෙන ඉන්න පුළුවන්. අතපය ඉවරයි. මේ winch දෙකම ඔපරේට් කරන්නේ කොහොමද? පරස්සම තියාගන්න ඕනනේ. ඔව්. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ ටර්බෝ ප්ලස් YouTube channel එකට. ඉතින් වෙනද වගේම අයයි මල්ලි අද අපි අලුත් අත්දැකීමක් ඔයාලට ලබා දෙන්න එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද අමුතුම විදිහේ වැඩසටහන් පෙළක් තමයි මෙතනින් එහාට ඔබයි අපි අරගෙන එන්නේ. ඉතින් අද අපි ඔයාලට විශේෂයෙන්ම කියලා දෙනවා මල්ලි මොකද්ද? Off-road vehicle එක නැතුවම බැරූ පංගයක් ඒක තමයි winch එක. winch වර්ග දෙකයි. winch වර්ග දෙකක් තියෙනවා. එකක් ඉලෙක්ට්‍රික් winch එක අනික මෙකැනිකල් winch එක. අපි අද කියලා දෙනවා මේ ඉලෙක්ට්‍රික් winch එකෙන් කොහොමද වැඩ කරන්නේ කොහොමද මෙකැනිකල් winch එකෙන් වැඩ කරන්නේ කියලා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාලට winch එක අත්‍යවශ්‍ය වෙන්න ප්‍රධානම හේතුව තමයි off-road එකක් පදිනකොට කැලියක යනකොට ඔයාලගේ වාහනේ එරුණොත් එහෙම නැත්නම් ඔයාලගේ පාර්ට්නර් කෙනෙක්ගේ වාහනයක් එරුණොත් එහෙම නැත්නම් නන්නාදුන්න කෙනෙක්ගේ වාහනයක් එරුණොත් මේ වාහන එළියට ඇදලා ගන්න එහෙම නැත්නම් මොනවා හරි බර ඔබ්ජෙක්ට් එකක් වෙනවනම් ඇදලා ගන්න නැත්නම් අපේ වාහනේ ඇදලා වෙන තැනකට අරන් යන්න ඒ වගේ මේ කේබල් එකකින් දුවන පොඩි සපෝට් ගන්න පුළුවන් වෙයි මේ ගැජට් එකක් මේක. ඔව්. අපි අද ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාලට කියලා දෙනවා මේ winch දෙක මොකක්ද? මේ winch දෙකේ තියෙන වෙනස මොකක්ද? මේ winch දෙකම ඔපරේට් කරන්නේ කොහොමද කියලා. කොහොමද කියන එක. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ Mitsubishi 4R5 Jeep එකකට හයි කරපු ඉලෙක්ට්‍රික් winch එකක්. මේ ඉලෙක්ට්‍රික් winch එකක් කියන්නේ මේක වැඩ කරන්නේ වාහනේ තියෙන බැටරිය පවර් එකෙන්මයි. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ winch එක ඔපරේට් කරන්න ඕන වාහනේ ස්ටාර්ට් කරලා හැබැයි අද අපි මේක ස්ටාර්ට් කරලා නෙවෙයි ඔපරේට් කරන්නේ මේක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් හින්දා ඔයාලට පැහැදිලි කිරීමක් හින්දා මොකද ඒක නොයිස් එක આવොත් අපි කියන දේ පැහැදිලිව ඔයාලට ඇහෙන්නේ නැහැ මල්ලි හොව් මේ තමයි එතකොට 4R5 ජිප්පර් හයි කරලා තියෙන ඉලෙක්ට්‍රික් winch එක මේ ඉලෙක්ට්‍රික් winch එක ඔපරේට් කරන්න ඔයාලට එනවා මෙන්න මේ වගේ රිමෝට් එකක් තමයි ඒක රිමෝට් එක කියලා මේ රිමෝට් එකේ මේ සොකට් එක මේක අපි මෙන්න මේ වගේ මෙතන කප් එක ඇරලා මේකට අපි මේක මෙමෙ තියන මේ ගහන පොඩි හරි පොසිෂන් එක බලලා පොසිෂන් එකක් තියෙනවා ඒක ප්ලග් කරන්න ඕන ප්ලග් කර ගන්නවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සිලෙක්ටර් එකක් තියෙනවා මේ සිලෙක්ටර් එකේ එකක් තියෙනවා මේ සිලෙක්ටර් එක මේ පැත්තට දාපුවාම මේ කේබල් එක ෆ්‍රී වෙනවා එතකොට අපිට මේක ෆ්‍රී ඇදගෙන යන්න පුළුවන් ඔයාලට පේනවද මේක අයිචුට කරේ නිකම්ම ඇදෙනවා ලවුසාලා දින්න ඕන නැත්තම් යනවා ඉවරයි එතකොට රිමෝට් එකෙන් නෙමෙයි මේක වැඩ කරන්නේ නිකම්ම ඇදගෙන යන්න පුළුවන් මම අදින්න පුළුවන් මේ ෆ්‍රී පොෂන් එකේදී ඊට පස්සේ ඔයාලට දැන් මේක තියෙනවා මේක මේ වගේ ක්ලච් සිස්ටම් එකක් තියෙන මේක වැඩ කරන්න මේ මේක සිලෙක්ටර් එක අපි දාගන්න පුළුවන් අපිට මෙන්න මේ වගේ ක්ලච් පොෂන් එකට දාගන්න පුළුවන් මේ ක්ලච් පොෂන් එකට දැම්මම පස්සේ තමයි මේ මෝටරේ එන්ගේජ් වෙන්නේ මේ winch එකත් එක්ක winch එකේ මේ කේබල් එකත් එක්ක කේබල් එකේ රොටේට් වෙන එකත් එක්ක මෝටර එක වැඩ කරන්නේ කනෙක්ට් වෙන්නේ මේ ක්ලච් පොෂන් එකට දාපුවම ඊට පස්සේ ඔයාලට පේනවද මේකේ තියෙනවා සිලෙක්ටර් එකේ ස්විච් දෙකක් තියෙනවා ඉන් අවුට් කියලා මේක හරියට මේක අපිට බලන්න මේ අපි අවුට් එක ප්‍රෙස් කරපුවාම අයි මේක අදින් ගොඩක් ඔයාලා කේබල් එක එළියට පුල් ඇදගෙන තමයි මේක ඇදගෙන තමයි ගන්න ඕන ගොඩක් මේවා තියෙන 4 wheel වැඩ off road වැඩ ටිකක් අමාරුයි අඟකට පතර දැනෙනවා අයි හරි ඔයාලට කේබල් එක ඇදගෙන යන්න පුළුවන් මේ විදිහට තව කෙනෙක් මේ වගේ අදින්න ඕන නැත්නම් winch එකේ කේබල් එක එක තැන එතෙනවා මෙන්න මේ විදිහට අපි අදලා කේබල් එක අපිට ඕන ප්‍රමාණයට දිග අරගන්න පුළුවන් දැන් අපි කේබල් එක එළියට ඇද්දා දැන් අපි කොහොමද ලෝඩ් එකක් ඇතුළට අදින්නේ කියලා බලමු රිමෝට් එකේ ඔයාලට පේනවා මෙතනින් ඉන් කියලා තියෙනවා ඉන් එකෙන් තමයි කේබල් එක එතෙන්න පටන් ගන්නෙ කේබල් එක එතනකොට පොඩක් බලා ගන්න ඕන කේබල් එක එක උඩ එක වැටෙන්නේ නැති වෙන්න පොටවල් ගාන්ට වල ගන්නවා සරුංගලේ නූල් රෝදේ අපි උතන්නේ අන්න ඒ වගේ ලස්සනට තා ගන්න ඕන නැත්නම් එක උඩ එක උඩ එක උඩ නැත ආය වඩ ලියා ගන්න අමාරුයි කේබල් එක ටෙන්ෂන් ලා තියෙන්නේ ටොන් 5 කතර ලෝඩ් එකක් අදිනවා කියන්නේ මේ කේබල් එක ලොකු ටෙන්ෂන් එකක් තියෙනවා කේබල් එක කැඩෙන්න පුළුවන් කේබල් එක කැඩුනොත් මේ වගේ ළඟ ඉඳන් winch එක ඔපරේට් කරන්න එපා හැමතිස්සෙම ඈතට වෙන්න මේ වයර් ගොඩක් දිගට තියෙනවා
මම වාලට මේක ඔපරේට් කරන හැටි කියලා දෙන්න ඕන නම් තමයි මෙච්චර වින්ච් එක ළඟ කේබල් එක ළඟ ඉඳන් ඉන්නේ මොකද සෙට් එක මොකද පේන්න ඕන හින්දා අතරම ඔපරේට් කරනකොට මේ වගේ වින්ච් එක කිට්ටු වෙන්න එපා මේ කේබල් එකට අපි වාහනයක් ලොකු ලෝඩ් එකක් ඇද්දොත් එම මේ ටොන් 5ක් අදින්න පුළුවන් ඉතින් මේක ලොකු ලෝඩ් එකක් කරනවා මේ කේබල් එක හොඳටම ටෙන්ෂන් වෙලා තියෙන්නේ හදිසිය කේබල් එකක් කැඩුණොත් එම කඩාගෙන එන්න පුළුවන් ඔයාලා ළඟ හිටියොත් හැමතිස්සෙම මෙතනින් ඈතට යන්න මේ කේබල් එක ගොඩක් දිගට තියෙනවා ඉතින් ගාඩ්ලා ඉන්න කේබල් එකක් අඩන් ආවොත් ඔයාලා ඇඟේ වදින්න නැති වෙන්න අහල පහල කට්ටි තියාගන්න එපා සේෆ්ටි ෆස්ට් බලාගන්න මෙහෙම අල්ලගන්න එපා අල්ලගෙන ඔතනට ගිහිල්ලා මේක අස්සර අත යන්න පුළුවන් ලොකු ඩැමේජ් එකක් අත ඇතුළට ඇදිලා යයි පොඩි ළමයි කිට්ටු කරගන්න එපා මේවා කරනකොට වින්ච් එක කියන්නේ ටිකක් භයානක දෙයක් හැබැයි නැතුවම බෑ අපි හරි පරිස්සමට පාවිච්චි කරන්න ඕන ඔයාලට පේනවද මෙතන අවුට් කියලා ගහලා තියෙනවා පේනවද නැහැ මෙතන අවුට් කියලා තියෙන්නේ ඒක ප්‍රෙස් කරපුවාම තමයි කේබල් රිලීස් වෙන්නේ. යාපැත්ත එක්කෙනෙක් අදන් ඉන්න ඕන. රිලීස් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන යට තියෙන ඉන් කියලා ඉන් කියන එක ඔප්පුවාම තමයි ලෝඩ් එකක් එක්ක අදගෙන එන්නේ. මේක ලොකු ලෝඩ් එකක්. රත්තල් 12000ක් ඕක. රත්තල් 12000. ඔව් 12000 ලැබිස් නේ. ඔව්. දැන් නම් මන් ටොන් 100ක විතර අපි අයියා වදින්නේ. එන ඇතෙක්. මේ කේබල් වල වැඩ කරනකොට හරි පරිස්සමෙන් අතපය අහුවෙන්න පුළුවන් මේ කේබල් වලට අඩමා ඉන්නකොට හරි ග්ලව්ස් දාන්න ඕන මේවට ග්ලව්ස් පාවිච්චි කරන්න ඕන නැත්නම් අතපය ඉවරයි තුවාල කරගන්න එපා මේ වගේ වැඩවලදී මොකද මේ කේබල් වැඩ හරි භයානකයි මේ ලෝඩ් එකක් නැතුව ඇද්දේ මේකට ලොකු ලෝඩ් එකක් දාපුවාම මේ කේබල් හරි ටෙන්ෂන් වෙනවා මේක කඩලා ගියොත් එහෙම ජීවිත හානියක් වුණත් වෙන්න පුළුවන් හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩ ඒ වගේ දේවල් වලලා දෙනවා හරි පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ වැඩ සතුට වගේ තමයි අපේ ජීවිත පරිස්සම් කරගන්නත් ඕනනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ග්ලව්ස් දෙකක් අරගෙන යන්න ඕනේ. ජීප් එකත් එක්ක ග්ලව්ස් දෙකක් අරගෙන යන්න. හරි අමාරුයි. මොකද මේ අර වේට් එකක් නැති හින්දා මේක පහසුවෙන් එන්නේ. වේට් එකක් දාපුවම ටෙන්ෂන් එක බර වැඩි නේද මල. හතවල් කැපිලා යනවා. ඉතින් ග්ලව්ස් දෙකක් ඔබ අනිවාර්යයෙන්ම වින්ච් එකක් තියෙනවා නම් ග්ලව්ස් දෙකකුත් වාහනේ තියාගන්න. තියාගන්න. මොකද පරිස්සම තියාගන්න ඕනනේ. ඔව්. එහෙනම් මල්ලි ඒක හරි ඒක හරි. එහෙනම් අපි දැන් මේ ඉලෙක්ට්‍රික් වින්ච් එක ගැනනේ මල්ලි අපි කිව්වේ. අපි යන් ඊළඟ ජීප් එකේ අපේ තියෙන්නේ. අපි බලන්න මේක මේකෙන් ඔපරේට් කරන්න නැතුව ෆ්‍රී කරලා ෆ්‍රී කරලා. හරි. ඒක හයියට කට් පෙන්නලා ඉන්නවා. ඇදලා දාන්න. ජීප් එක ඉද්දන්නේ නැහැ. ජීප් එක ඉද්දන්නේ නැහැ. හරි. මේක කල්ල ගන්නයි පොළ රිමෝට් එකෙන් ජීප් එකත් වෙනවා වගේ. දැක්කද? ඒක ටිකක් අතපය මෙහෙමයි. ෆෝර් වීල් වැඩවලදී ටිකක් බය නැතුව වැඩ කරන්න ඕන. ක්ලවුස් එක නැති හින්දා මට අතට අල්ලන්න බෑ. අදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලච් එක තියෙන දැන් ප්‍රී පොසිෂන් එකේ තියෙන. ප්‍රී එකේ තියෙන. ඒ හින්දා නිකන් අපි අද්දත් නිකන් අද්දත් මේක එනවා. හැබැයි ලොකු වේට් එකක් දාලා අදින්න ඕන. ඕ දරුවෝ උඹ අල්ලන්න අතර පහයට දැනනවා මෙව්ව. අපි මේකයි ඔතමයි. රයි. වින්ච් එක ඔපරේට් කරද්දී පොඩ්ඩක් මේ වගේ ඈතට වෙලා ඔපරේට් කරන්න. මොකද කේබල් එක කැඩලා ආවොත් එම ඔයාලගේ අංගේ වදින්න බලන් දැන් නම් ඉතින් අයියාගේ පොලි ලෝඩ් ගන්න මං අදින්න. සෝරි ආ ක්ලච් එක දැම්මේ නෑ. රයිට්. ඕක තමයි ඉලෙක්ට්‍රික් වින්ච් එකේ කතන්දරේ. අපි යමු මෙකැනිකල් වින්ච් එකට. වින්ච් එකට ඊළඟ අපේ ජීප් එකට යන්න. මතක ඇතුව ස්ටාර්ට් එකේ තියාගෙන ඔපරේට් කරන්න වින්ච් එක නැත්තම් බැටරි බහිනවා බැටරි බැස්සර පස්සේ තව කෙනෙක් ඕන වේ තල්ලු කරලා ස්ටාර්ට් කරගන්න ක්ලිප් එක ගලවන්න ඕන ඒ වගේම මේ නොබ් එක වහලා ඒ තැන ආරක්ෂිතව තියාගන්න ඕන ක්ලිප් එක මෙහෙම ප්‍රෙස් කරලා තමයි ගලවන්න ඕන ඊට පස්සේ එතනට වතුර යයි මේක රබර් බුෂ් එක ගහලා සේෆ්ටි තියාගන්න ඕක තමයි ඉලෙක්ට්‍රික් වින්ච් එකේ කතන්දරේ ජම වෙනාන් මේකනිකල් වින්ච් එකක් තමයි මේකනිකල් වින්ච් එක